Are you born healthy and tasty with Lena? YouTube channel එකට ඔබ සාදරෙන් පිළිගන්නවා. ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය හුලං වලින් හදන ආප විශේෂයක් තමයි රාවා ආපම් කියන්නේ. ලංකාවේ අපේ ආප වල රසට ගොඩක් සමාන මේ ආප එක හරි ඉක්මනින් ඒ වගේම හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. අද අපි බලමු රාවා ආපම් වලටම ගැලපෙන චට්නිය එකම රාවා ආපම් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ ආප මිශ්‍රණය හදාගන්න මේ බ්ලෙන්ඩර් ජායකට එකතු කරගත්ත රුලං කෝප්ප එකක්. එකම පාන් පිටි මේසැඳි දෙකක්. සීනි තේ හැන්දක් ඒ වගේම ඉස් තේ හැඳි භාගයක් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් වතුර කෝප්පයක් එකතු කරගෙන උකු පේස්ට් එකක් විදියට මේ ටික අඹර ගන්න ඕන. මේ අඹර ගත්තට පස්සේ මේ මිශ්‍රණය මේක ටිකක් උකු වැඩි නිසා තව වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන ආපසරයක් බ්ලෙන්ඩ් කරගනිමු. දැන් මිශ්‍රණය හරි. දැන් අපි මේ වගේ බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ මේ බ්ලෙන්ඩර් ජායකත් තව වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන සෝදගෙන මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණය තෝසේ බැටරි එකක් වගේ අපි මේක වහලා විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් තියාගනිමු. ඒ අතර අපට පුළුවන් චට්නිය හදාගන්න. මේ චට්නිය හදාගන්න අපි අරගෙන තියෙනවා කපාගත් අම්මිරිස් කරල් 4ක්, රතුරුණු ගෙඩි 5ක්, තක්කාලි ගෙඩියක්, කරපිංචි 2ක්, 2/3 කඩාගත් වීලි මිරිස් කරල් 4ක්. ඒකම අපිට පොල් ඕන වෙනවා. මේ තාච්චියට දාගත්ත තෙල් ටික රත් වෙනකොට අපි එකතු කරගන්නවා අබ තේ හැඳි භාගයක්. ඒ වගේම සූදුරු තේ හැඳි කාලා. දැන් මේ ටික පුපුරනකොට අපි එකතු කරගන්නවා කඩාගත් වීලි මිරිස් කරල් ටික. ඊට පස්සේ අම මිරිස් රතුරුණු කරපිංචා ටික එකතු කරගෙන තෙල් ටික මලව ගන්න. දැන් අපිට පුළුවන් රස අණුව ලුණු එකතු කරගන්න. ලුණු ටිකත් එකතු කරගෙන ටිකක් මේ තෙම්පරාදුව පලවම් කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නේ අපි කපාගත් තක්කාලි ටික. තක්කාලි ටිකක් කලවම් කරගෙන ටිකක් තෙලේ මැලවෙන්න ඇරලා අපිට පුළුවන් පිටෙන් අයින් කරගන්න. ඊළඟට මේ ටික පොල් එක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් ටිකක් නිවෙන්න තියාගන්න. අපේ මිශ්‍රණය දැන් හරි. ලුණු ටිකක් එකතු කරගෙන අපි ආප්පම් ටික හදාගනිමු. මිශ්‍රණයෙන් මේ වගේ හැන්දකින් එකක් දාගෙන ඉබේ තුනී වෙන්න අරිනවා. ආප්පම් අපි හදාගන්නේ ටිකක් පොඩියට. දැන් අපි ආප්පම් ටික හදාගෙන ඉවරයි. ඊළඟට චට්නිය හදාගනිමු. අපි කලින් හදාගත්ත තෙම්පරාදු මිශ්‍රණයත් ගාගත්ත පොලුත් වතුර පොඩ්ඩකුත් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන දැන්. Thank you.
දැන් මේකට අපිට දෙහිඅඹුල් ටිකක් එහෙම නැත්නම් සීමලා ඉස්ම ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. එතකොට මේ චට්නිය තවත් රසයි. උදෑසන රාත්‍රියට සැහැල්ලු ආහාර වේලක් ගන්න කැමති කෙනෙකුට හරිම පහසුවෙන් ඒ වගේම ඉක්මනින් හදා ගන්න පුළුවන් රසවත් ගුණදායි කෑමක්. මේ චට්නියක වෙනුවට වෙනත් එළවලුවක් මස් මාළු වර්ගයක් උනත් ගන්න පුළුවන්. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. මගේ රෙසිපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.